ට අද ගොසිප් එක රට හදන්න සැලසුම් තියෙනව නම් ආනන්ද හාමුදුරුවන්ට දෙන්න ජනවර විසාහාය මුොරොත් එටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ උපන්දිනය ඒනිසා උන්වහන්සේ වැඩවසන නාරාහිම පිට අභයාරාමයට ජනාධිපති අගමැති වගේම මැති ඇමිතිල රැසක් එකතුවනා VවිIP හම්වාකුණු ඒ අවස්ථාව කක් කපලා අපි හාමුදුරුවන්ට දිර්ගාවිෂපතනා, ආගේ රසකතා මතකෙක්ක ගෙවිමින් තිබුණා. ඔය ආන්ඩුවේ ලොකුමාය ළඟට ගෙනියන්න බැරිවෙන සහර පැමිණෙලි ගොඩා කාලයක් තිසේ යන්නේ අභයාරාමයට. මහින්ද ජනාධිපති කාලෙත් එහෙැයි. හාමුදරුවොත් ඉතින් පපුලපුලුවන් විදිහටඒ ප්‍රශ්න පැමණිලි වෙනුවෙන් මැදිහත් වෙනවා. ඉතින් ඔපන්දිනේ දවස කියලා නොබලා අපි හාමුදරුවොත් ලැබුණු පැමණලික් කහිපයක් ජනාධිපති අගමත ඉන්න තැනඉදිරිපත් කරන්න ගත්තා. මුොලෙම් රෝල් පින්න්සිපලට ල්ලාස්වන කිය අධ්‍යාපනනාමාත්‍යංශයේ ලේකම් දාල තිබුණන තග ගැන. මොකද ජනාධිපතිතුමාර වැඩේ යසට රජකාරය කරන මනුසයව නේධර මාර්ු කරන්නේයන්නේ. මතිතුමා පොඩ්ඩක් බලන්නකෝ ොරු කතාහදල ඔව කරාම මිනිස්සු බනින්නේ ආණ්ඩුවට. ඔය විදිට හාමුදුරුවෝ කියාගෙන යනකොට අගමැති ජනාධිපති දෙන්නම කෙලතිෙන්නේ කොහේ මාරු කරන්ද හාමුදුරුවනේ ඔන්න හොය වැඩකරගෙන ඉන්න. ආනන්ද හාමුදුරුවන්ගේ ඊළඟ පැමිණිල්ල ජනාධිපති लेකම් පීB ජයසුන්දර ගැන. බලන්න ජනාධිපතිතුමා ඔය මනුස්සය නිසා ආ්ඩුවඩ සහයදුන්න ඔරරිිනල් කට්ිය හොඳටම කලකිරීමේ නින්නේ. බැලද වෙනසක් කරන්න. හාමුදුරුවන්ගේ ඒ පැමිණිල්ලට ජනාධිපතිතුමා හැරුණු අතටම උත්තර දුන්නා. එයවා අයින් කරන්න බැරිකමක් නෑ අපේ හාමුදුරුවනේ කවද ඒත් පත් කරන්නේ කෙනෙක් එඉන්නවනම් කියන්න කියලා. ආනන්ද හාමුදුුවන්ගේ ඊළඟ පැමිණිල්ලත් ජනාධිපතිතුමාට. ඒ කොළඹ වරයේ නැගෙනහිෙන චැටිය ගැන. බලන්න ජනාධිපතිතුමා ඔය වැඩ නවත් අන්න බැරිද. හාමුදුරුවෝ පැමිණිල් ඉද්‍රපත් කළලා ජනාධිපති ඒකටත් උත්තර දෙවා. ැගැනිර චටිය ගවිවසුම් හල පොරොන්ද වෙලා තියෙනකක්. හිතුමතේ නැවත්තුවුවොත් ප්‍රශ්න කීයක්කයිද. අපිට කරන්න කිවත් කොහෙද සල්ලි තියෙන්නේ. සල්ලි වැඩිපිළවලකුයි තියෙනව නම් දෙන්න කලොයි කියනට කියන්න. ජනාධිපතිගේ ඒ උත්තරෙන් හාමුරුවන්ගේ පැමිණෙල ඉදිරිපත් කිරීම අත්තිවරුුණ. එහනං ඉතින් බලගිමනේද මොකද වෙන්න කියලා.